SL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. අපි ඔක්කොම දැක්කා අද රනිල් වික්‍රමසිංහගේ රට හදන වැඩපිළිවෙල පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. මේක හුඟක් අයට පේන්නේ නැති සමහරට දකින්නේ නැති ශක් රටනම් හදන්න හදන්න කියලා. හැබැයි මේ ඔබට කතා කරන්නේ රට අවස්ථා පහක් හෝ ඉතත් වැඩි ගන්න අග්‍රාමාත්‍ය ධුරේ ඉඳලා රට කාල විනාශ කළා. अरे अद मे रटे मे तत्र वग की अन्न बर्र पतल अपराधकार मेक पेहदल वचने पालचक मैं मेहेतु अद ओह कुहमद अरगल कर मे समाज विप्लव अद्याकर सोशल रेवल्यूशन क्रियात्कर पाए ओह हेन्दु पेहटी मत मतकना कथ बलाम अरे सुधु पाट ओखो मेदल अपे गम्मल अरे अलुते कुंबरे असदुआम अरे उस सुधु पाट कोई कुंबर देखला गम्मल ऐ कु हेमतन मीन हेमतन तीत पेट वीनो तीत पेट अंदेन खान मन दर पाल मीन दिधि दिपाई कोम मैं तीत पेट तम आप एक तम हिमदान मम देखे मे कट्टी आद पाल शुद्ध पाट लसन अंदर आई ओह एक मेम कथ आव अरगल कर वरग कला तत्ववादी सह अरगल कर कौदे तत्ववादी कौद तत्ववादी उत्तन किसीम तत्ववादी न अरगल बोल मे पटंग मुल पट मेदक्वा संपूर्ण किसुद आकार प्रचंड तौरव तमंगे ऐतिहासिक बलगण तरण इवगे अम्मल कुड़ा दूध रूपवा मे अरगले आवे विन किसी में रट काल विनाश कर देशी पाट रही हा जनाधिपति रही इवे मे मुहत दक्वा देशी पाट किसी में लेजिटमसी अक्ना जनमते अक्ना हिरा हिटी अट पत्कर मिनसुंगे को पिलगे देशी पाट पेहदलीम रनिल विक्रम सिंह ओह इधर पत्कर अपीट अद खता मंदे अरे खाकती बेहद गुली चॉकलेट तार बेहद गुली अगे मुखद ओह कलबू अपराध गोनी माम मट समय मम्मी मऊद पश्वता मेरा जन अग्रमा हेटीटिया मम तम पलूर अरगण आवे मम तम अर्जुन महेन्द्र गिना मेरट मे महाबैंक मंकोल के आवे मम तम अटे अंड दिल मट ओणी गेंड पुल अंकेला क्यूनी मम तम दिदास पहल क्यूवे राजपक्ष को हे मंगे मुकूतना मट सामने पटंग हे मंग अद मेहमदे अद्देख රනිල් වික්‍රමසිංහ ගේ හොඳ අපොයින්ට්මන්ට් එකක් දැක් පත්වීම. ඔබ දැක්ක ඊ පෙර දෙයාගේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මම කිව්වා එයාට පාර්ලිමේන්තුවේ පැත්ත පළාතට එන්න බෑ කියලා. ඒ නඩුවේ ඔහු වෙනුවෙන් පිනහිටපු නීතිඥයා රොනල් පෙරේරා. රොනල් පෙරේරා අපොයින්ට් කළා තියෙන රනිල් වික්‍රමකෙලිම රක්ෂණ සංස්ථාවේ සභාපති ඇටියට. කවුද මේ රොනල් පෙරේරා? ඇයි රක්ෂණ සංස්ථාවේ සභාපතිට පැත් කිරීමේ වැදගත්කම මොකද්ද? ලිට්‍රෝ ගෑස් සමාගම ඇවිල්ලා संपूर्ण फुली ओन गवर्नमेंट एंटरप्राइज संपूर्ण आयोजन रक्षण समागम रक्षण चोदनाता मे मुहते बरपतल चोदनाता लिट्रो समागमे गैस वंचा दिशी चिपाई कथाकल इक्के कथाकल अरे कौदार जयशेखर दयाश्री जयशेखर अरे मैंने किसी के अरे तुंदने किन पाली मिलते पक्षे किसी के रनिल विक्रमसिंह मे बेलट मवेच प्रश्न अंतिम महाबैंक एक मेदि हूने लोक बैंक मेदि हत लायक दी अट पत्कला करण हम दीट इतने मम की ओर मुदल अदिगे बल दूषण आयतन गतवे तीन हटि बल ममको दूषण कीन दे लंकाव गिलगन तीन यदा रनिल विक्रमसिंह एक अपराधे बिलियन मम की हेत हतर कट अंड बुलाकसी विसी नाम गणीमे डॉलर डॉलर पनस महक वाचाव गण हतल बल बिलियन हाया बिलियन हाय दाह लंका गाँव पाल मे दूट
මෙච්චර ලොකු වංචාවක් කරන මිනිස්සෙක් මෙහෙම ඇවිල්ලා කතා කරනකොට කිසි කෙනෙකුට ගාණක් නැහැ 225ට කොහොමත් ගාණක් නැහැ මොකද ඒ කට්ටියත් ඒකමනේ කරන්නේ නමුත් රටේ පුරවැසියෝ ඔබ කොහොමද ඒක දැක්කේ හරිද අනිත් අයත් ඔය පර්මිට් එක ගුණලා මිලියන 33මාර ගානේ හොරගම් කරන එක සාමාන්‍ය විදිහට දකින්න නම් රටේ පුරවැසියෝ රනිල් වික්‍රමසිංහ එදා කරන්න උත්සාහ කරපු දේ ඒ ඒ ප්‍රයත්නය අසාර්ථක වුණේ නාගනන්ද මැදිහත් වෙලා ඒකට වලක්වපු නිසා නැත්තම් ඔහු සාගල රත්නායකත් එක්ක ඒ වංචාව දිගටම කරගෙන යනවා අපි පෝලිං වල මැරෙනවා ගෑස් ගන්න බැරුව ගෑස් නැතුව ඒවා ඔක්කොම වග කියන්නේ උනේ ඔවුන් හරි ඔවුන්ට ඔවුන්ට මේ ගෑස් නැතිවීම හා ගෑස් පෝලිං හා ගෑස් මිලේහෙල යාම හා මේ ඔක්කොම වග කියන්නේ උනේ මේ කට්ටියම එහෙම අවස්ථාවක මොහු කරපු ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්ද ප්‍රකාශයක් හත පහකට මයින් කරන්න එපා එක ඒක ඇවිල්ලා ඔහු කලේ ඔබව සම්පූර්ණයෙන්ම හොඳට චොකලට් තවරපු පෙත්තක් තමයි දුන්නේ විශේෂයෙන් කියන්න ඕනේ අරගල භූමියේ තරුණීන්ට ඒ කරපු ඒ ඔහු හඳුන්වා දීම ගැන අපිට එරෙහිව නැගී සිටින්න ඕනේ මොකද මේ අරගලයේ කිසිම තැනක දැන් ඔහු ඔහු ප්ලෑන් කරනවා අරයා මෙයා 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 ඔක්කොම අල්ලන්න අරගල භූමියේ ක්‍රියාකාරී අය අල්ලන්න රිමාන්ඩ් කරන්න ඒක නේද රනිල් වික්‍රමසිංහ කියන්නේ ඉතා භයානක පුද්ගලයෙක් ගෝඨාභයටත් එහා ගිය පුද්ගලයෙක් මොකද ගෝඨාභය වගේ නෙමෙයි මොහු බොහොම හොඳින් කතා කරලා තම මම ඒක අර ඊයේ කිව්වේ බොහොම හොඳින් කතා කරලා බෙල්ල කපන්න පුළුවන් මිනිහ තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒ කියන්නේ ඔබ අවධානයෙන් ඉන්න මොකද නාගන්ද කියන දේ රිජියුම් කියනවා ආය මම චොකලට් ඔබට නිකන් එහෙම මේ අතගාලා කියන්නේ නැහැ ඒකම ඔහු කතා කළා මම මේ බොහොම වැඩපිළිවෙලක් ගන්න අල්ලස් දූෂණ වැඩ කිරීම දූෂණ වංචා මැඩලීමට කියලා එහෙම දෙයක් ගැන කතා කරන්නවත් අයිතියක් නැහැ. ඔය ගෙනාපු වැඩපිළිවෙල ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය හැරමුදල හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් කියපු වැඩපිළිවෙල නෙවෙයි. ඔහු පැහැදිලිවම කිව්වා මම පෙනී සිටින ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් බල තුලනේ ශ්‍රී ලංකාවේ බලය ජනතාව අතරට යන්න ඕනි කියන එකත් ඒක වගේම රටේ පැහැදිලිවම රට කරවන වැඩපිළිවෙලේ වෙනසක් වෙන්න ඕන කියලා 225ේම මේ කුණුගොඩේ මින්න මිනිහෙක් ඇවිල්ලා අපිට කියනවා ආ දැන් මම හදන්නම්කෝ රට හදන්න මට බාර දෙන්න මට ඔක්කොම සහයෝගය දෙන්න මොකද්ද මේ විහිළු කතාව කාමද මේ නම තණ්හාදන් රනිල් වික්‍රමසිංහ මම ඔබට කියන්නේ ඔහුගේ කතාව සත්ත පාකට මායින් කරන්න එපා ඔහුට කරන්න බලන් කිසිම දෙයක් නැහැ මොකද ඒකෙන් මම ඔබට අවධානය කරනවා ඔහු කිව්වා මම නැවත ගේනවා කියලා ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා රට හදන්න යනවා කියලා ඒ බොරු කතා මම ඒක බැලුවා මම ඔබට මේ ඉස්සෙල්ලත් කිව්වා විජේදාස රාජපක්ෂ කරන්න හදන ව්‍යවස්ථා සංශෝධනයේ කොහෙත්ම මේ රටේ විය යුතු අංක 1 වෙනස්කම කරන්නේ නැහැ ඒක මොකද්ද මම හැමදාම කියන්නේ අධිකරණය මේගොල්ලන්ගේ ග්‍රහණය නිදහස් කරන එක අදට තියෙන්නේ අධිකරණය මොවුන්ගේ දෙපයින් පාගගෙන ඉන්නේ අධිකරණය අද මොවුන්ගේ ග්‍රහණය තියෙන මොකුත් කරගන්න බෑ මොනතරම් කෝටි කෝටි ගණන් වංචා කළත් රාජ්‍ය නායකයා හෝ අමාත්‍යවරු හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හෝ ඔබ දන්නා ඉතිහාසයක ලංකාවේ වරදකරු වෙන්නේ නැහැ මොකද අධිකරණයේ ධන ගස්සලා තියෙනවා. හරිද? ඒක නිසා මම ඔබට කියන්නේ ඔහුගේ ප්‍රකාශයෙන් යම් කෙනෙක් රැවටුණා නම් රනිල් වික්‍රමසිංහ මෙහෙමයි අපේ යාළුවා අලුත් ජනාධිපතිතුමෙක් මේ කාවි බොහොම ලස්සන කතාවක් කළා. දැන් නම් රට හදයි කියලා ඔබ හිතුවොත් ඒකට ඉතින් මට කියන්න තියෙන්නේ අද මේක කියන්නේ තියෙන්නේ විශේෂයෙන් දරුවන්ට ඒ දෙමව්පියෝ වෙම හිතනවා නම් කරුණා කළා උන්ගේ අර නාසවලු කපලා දාන්න දැන්වත් හැබැයි අරගලේ නම් මම කියන්නේ මේ විදිහට ඉවර වෙන්නේ නැහැ ඔහුට තිබුණ කියන්න මම වහාම අත්තනංගු වෙන්නේ ඔක්කොම තරුණ තරුණියට නිදාස් කරනවා මම කිසි කෙනෙක් තියාගන්න මම නීති ආධිපත්‍ය නැවත ස්ථාපිත කළා මේ රටේ ජනතාවට ව්‍යවස්ථාවේ 14න් දිලා තියෙන ඒවා දැන් ඔක්කොම යටපත් කරලා තියෙන්නේ. ඒක මතක තියාගන්න. මේ මොහොත වෙනකොට ඔබේ නිදහස සම්පූර්ණයෙන්ම පැහැරගෙන තියෙන අනුග්‍රහතාව නිකන් කොළ කෑල්ලක් විතරයි දැන්. ඔබේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය දැන් සම්පූර්ණයෙන්ම දන ගසලා තියෙන්නේ ඔබව මේ ආරක්ෂක හමුදා හා පොලිසියට මස්කඩේ පවත්වාගෙන යන්න අවසර දීලා. එහෙනම් ඔහුට කියන්න පුළුවන් වෙන ඕනේ අද වගේ දවසක මට සමාවන්න මම වහාම මේ මොහොතේ පටන් හදිසි නීතිය අවලංගු කරනවා ඒ වගේම මම මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් හා ඔවුන්ගේ පරමාධිකාරී බලය ගරු කරනවා කියන කතාව උට කරන්න තිබුණා ඔහු ඒක කළෙත් නැහැ. ඔහුට කියන්න තිබුණා අරගලයේ යෙදිච්ච තරුණයෝ මම කිසි කෙනෙක් ඊට පස්සේ අත්අඩංගුවට ගන්න නැහැ ඔවුන් සියලු දෙනා වහාම නිදහස් කරනවා කියලා එහෙම ප්‍රකාශයක් කළෙත් නැහැ. ඒකින්ද මට ඔබට කියන්න තියෙන්නේ මෙච්චරයි රටේ උගත් බුද්ධිමත් පුරවැසියන්ට කියන්නේ රනිල් වික්‍රමසිංහගේ කතාව ලෝක ප්‍රජාව කොහෙත්ම පිළිගන්නේ. ඒ වගේම ශ්‍රී ලාංකික ප්‍රජාව හැටියට ඔබ මේ කුණු හැලියේ මේ 225 කින් හැලියේ තවත්
හොඳ කඳ පණුවෙක්ගේ ප්‍රකාශයක් පමණයි. බොහොම ස්තුතියි.